අනිද්දා නිරෝධායන ඇඳුරු නීතිය ඉවත් කිරීමට අවශ්‍ය පියවර මෙවන විට ලහිලහියේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ සඳහා පරිපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රවලත් සූදානම ගැන අප සූදානම් ඔබට තොරතුරු වාර්තා කරන්නට. මේ අතරවාරයේ තවත් කොරෝනා සදිතින් 400 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනුණා. ඔවුන් සියලුම දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිතයින්. අද හඳුනා ගැනුණු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසදිතින් ගණන 257ක්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රිතව වාර්තාවන ආසදිතින් සංඛ්‍යාව 9000 749ක් මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවද 13227 දක්වා ඉහළ ගියා. මේ අතර කොරෝනා ආසාදිතයින් 537 දෙනෙකු අද සුවය ලැබුවා. ඒ සමග සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7723ක්. මෙවර විට වෛරසය ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5207ක් ලෙස සටහන් වෙනවා. मेरठ तिस्वन कोरोना आसादित मरण ये रात्रि वारतावुना राज्य प्रवृत्ति दपारतुमे पेसुवे अंगुड जातक बौन रोग विद्यायतने प्रतिकार लभमेसिटी विसितुंगेवरदी कोलम पहलव प्रदेश पदिंचिपुद्गलेकु एलसमेकु सतिबवाय देवडिया रोगे संकुलता समग कोरोना आसादने वीम एम मरणेट हेतुवी अतै राज्य प्रवृत्ति दपारतुमे सदहन कला एवगेम ये दवस्तुल तवत एक कोविड मगनयक वार्तावुना समस्त मगन संख्याव 30 दक्वा ए अतर वेडी वेनवा මෙතර කොවිඩ් රෝගීන් නිවස්පති යොමු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුව තිබෙනවා. රෝගීන් රෝහලෙන් නිදහස් කිරීමේදී යම්කිසි වෙනස්කමක් අපි සිදු වුණා. ඒ දින්දී සිදුවන්නේ යම්කිසි විදිකින් කෙනෙකුට රෝග ලක්ෂණ නැත්නම් ඒ රෝග ලක්ෂණ නැති රෝගීන් අපි රෝහලකට වඩා ඔවුන් ඇතුල් කරන්නේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට. ඒ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දින 14ක් ගත වුණාට පස්සේ ඔවුන්ව නිදහස් කර නිවසට යවනවා. මීට කලින් නිවසට යවන්න කලින් PCR පරීක්ෂණ දෙකක් සිදු කරනු ලැබුවා. නමුත් ලෝකයේම තියෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව සහ අපිට ලැබෙන අපේ රටේ තියෙන අත්දැකීම් අනුව අපිට පැහැදිලි වෙනවා මේ වගේ රෝගීන්ගෙන් තවත් රෝගය කෙනෙකුට පැතිරීමේ තියෙන අවදානම දවස් 10ක් 14ක් වගේ කාලයක් යනකොට නැත්තරම නැතුව යනවා. ඒ නිසා රෝගීන් දවස් 14කට පස්සේ රෝහලෙන් නිදහස් කරනකොට PCR පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නගින්නේ නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අදහස් පළ කළා. රෝගීන් විශාල ප්‍රමාණයක් අපි ගෙදර යවනවා සුව වුණාට පස්සේ සුව වෙනකොට අපි PCR පරීක්ෂණයක් කරන්නේ නැතුව තමයි මෙහෙම යන්නේ. කියන්නේ දැන් මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා PCR එකක් අත්‍යවශ්‍ය නැහැ. මොකද රෝගේ බෝ වෙන්නේ නැහැ ඒ යකින් අනිත් අයට සතිය ගියාට පස්සේ. ඒතර සති දෙකක් අපි තියලා PCR එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට PCR එකක් නැතුව අපිට ඒතර PCR ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ගෙදර යවනවා. ඒතර ගෙදර ආයට තියෙන අවදානමත් ඉතාම අඩුයි. නමුත් ඒ පුද්ගලයාට අපිට ගෙදර ගියාට පස්සේ එයා හුදකලා කරලා තියන්න පුළුවන් එක තමයි හොඳම දේ. කොවිඩ් ආසාදිතින් සහ ඒ ආශ්‍රිතින් සම්බන්ධයෙන් මාර්ගෝපදේශයක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපි විශේෂයෙන් යෝජනා කරන්නේ මේ සම්බන්ධයෙන් ජාතික මාර්ගෝපදේශයක් හදන්න. සෞඛ්‍ය වෘත්තිකයෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු එයාට හරි මාර්ගෝපදේශයක් නැහැ. දැන් මේ දවස් 14 සම්පූර්ණ වෙන පිරිස සම්බන්ධයෙන් මොකද්ද කළ යුත්තේ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පිරිස අඩුම ගානේ පළම්පෙළේ ආශ්‍රිතයෝ ටික. ඒ සංඛ්‍යාව සමහරට 25000 30000ක් විතර වෙයි සමස්ත රටම ගත්තාම. ඒ පිරිස අනිවාර්ය PCR පරීක්ෂණයකින් තොරව සමාජයට මුදා හරින්න එපා කියලා. මොකද මේකේ ආසන්නම සිද්ධිය වුණා කෑගල්ල ප්‍රදේශයේ. අපි අද හෙට මුදා හරින්න පිටු පිරිසක් ඊයේ දවසේ පෙරේද දවසේ වෙනකොට පරීක්ෂා කළාම මේ කොටසක් පොසිටිව් වුණා. මාස 9ක් පුරාමටම අපිට තිබුණේ කොවිඩ් සම්බන්ධ මරණ 13යි. සති 3ක් ඇතුළත කොවිඩ් මරණ 17ක් එකතු වෙලා තියෙනවා. මේ සැලකී යුතු රෝගී සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම. අපි රෝගය බෝ කරගන්න පිරිස සීමා කරගත්තොත් මේ තියෙන දෙවෙනි රැල්ලත් පාලනය කරගන්න පුළුවන්. ඒකට අපේ දැඩි කැපවීමක් ඕනේ. රෝගීන්ගේ සුලමුල හොයාගන්න බැරි ඇතැම් අවස්ථා ගැන දැන් වාර්තා වෙනවා. ඊයේ දවසේ අපි ප්‍රවෘත්ති වල දැක්කා එහෙම කතාව. සමාජගත වීම පිළිබඳව නිර්ණායක එනතුරු පොකුරු මතුවීමේ ප්‍රවණතාවය වැඩි හින්දා තුන්වෙනි මට්ටමින් දැන් රෝගේ ලංකාවේ පැතිරෙන හින්දා අපි ඉක්මනින් ක්‍රියාශීලී වෙලා ගෙදරට අරන් යන්නේ නැති වෙලේ වහාම ආරම්භ කළ යුතුය. දැන් ඔබ දන්නවා ඔබේ ගෙදර වැඩි හිටියෙට ලෙඩේ හැදුනොත් වගකීම්ුත්තේ කවුද කියලා. ඒ පාපයට කරගහන්න එපා. දුරස්තභාවය දැන් අලුත් වෛරස් ප්‍රභේදයත් එක්ක මීටර 1.5ක් 2ක්වත් වෙන්න ඕනි කියලා තමයි විශේෂඥවරු කියන්නේ. ඔබේ ගෙදර සමාජිකයට කොවිඩ් හැදුනත් මුඛ ආවරණ ඉවරදිව දාගෙන ඉන්නවා නම් ගෙදර අනිත් කට්ටියට බෝ වෙන්නේ නැහැ. දෙයියන්ගේ ලෙඩ හැදුනා වගේ වෙන් වෙලා ගෙදර ජීවත් වෙනවා නම් අනිත් එකට බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.